අදත් හැමෝම ආදරේ අයිබෝන් කියල පිළිගන්නවා. ඔගුළු දන්නවා දැනටමත් මේ ඇඳුම තමාද අපි නිර්මාණය කරගන්න යන්න කියලා. මේ ඇඳුම මට මහන්න අවශ්‍ය වුණේ බොහොම පුංචි රෙද් ප්‍රමාණයක්. මේක ඔගොල්ලු ළඟ තියෙන ෂෝල් එකකින් වුණත් මහගන්න පුළුවන් විදිහේ ගවුම් වස්ත්‍රයක්. ඉතින් අපි බලමු මේකට අපිට රෙදි කොච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද, මොනවාද මේකට අවශ්‍ය මිනුම් කියලා. මුලින්ම මම අරගත්තේ මෙන්න මේ විදිහට රෙදි කොටස. මේකෙදී මම මට අවශ්‍ය අතේ දිගට මම පළලක් ගත්තා. මෙන්න මේ වගේ පළලක රෙදි කෑල්ලක් ගත්තා. ඒකේ දිග මම අරගත්තේ මගේ උස වගේ දෙගුණයක්. කියන්නේ මට මේ ගවුමට අවශ්‍ය උසක් මැනගෙන ඒ උසේ දෙගුණය මම උසේ දෙගුණයක් වගේ රෙදි කොටසක් අරගෙන ඒක දෙකට නමලා මේ විදිහට නැවතත් එක ආයි හතරට නමනවා. ඔගලන්ට මේක බලාගත්තොත් මේ වීඩියෝ එක බලාගෙන හිටියොත් ඔගලන්ටත් ඒ විදිහට නමලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ නැම්ම කොටස මගේ පැත්තට තියාගෙන ඉතිරි පැතිවලට මම අපේ කලින් නිර්මාණවලදී වගේම ඉතිරි කොටසට මේ විදිහට පින්ස් ගහලා රඳව ගන්නවා. මේක අනිවාර්යෙන් හරි එකට හිටින විදිහට පින්ස් ගහ ගන්න ඕන, නැත්නම් අපේ කර අපි කපාගෙන ඉදී දෙපැත්තට තියෙන දුර ප්‍රමාණය වෙනස් වුණොත් අපේ අතේ දුර වෙනස් වෙලා ඒක කැතර පේන්න පුළුවන්. ඒ නිසා හොඳට මේ වගේ පින්ස් ගහලා ඔගොල්ලෝ රඳව ගන්න ඕන. ඉන් පස්සේ මේක තමයි අපිට මේ ඇඳුමේ කරන්න තියෙන එකම කැපුම, යොදන්න තියෙන එකම කැපුම. ඒ තමයි අපේ කර මාක් කරගන්න එක. මේ විදිහට මම නැම පැත්තේ ඉඳලා ඉදිරියට අඟල් තුනක් මාක් කරනවා. කර පළල විදිහට, ඒ වගේම කර ගැඹුර විදිහට අඟල් තුනක්, තුනමාරක්. ඔගලන්ට කැමති කර ගැඹුරක් ලකුණු කරන්න පුළුවන්. කරේ පළලත් ඔගලන්ට කැමති ප්‍රමාණයක් ලකුණු කරගෙන මේ විදිහට රවුමට කරක් මම ඇඳ ගන්නවා. ඔගලන්ට පුළුවන් කොටු කරක් මෙතනින් ඇඳ ගන්න. ඔගොල්ලෝ කැමති විදිය කරක් නිර්මාණය කරගන්න මෙතනදී පුළුවන්. මේක තමයි ඔගලන්ට කැප්පුමක් මේ රෙදර දන තියෙන එකම අවස්ථාව, එකම සහ අවසාන අවස්ථාව. ඊට පස්සේ මම මේ විදියට කර කපාගෙන ඇඳුම නිර්මාණය කරගන්නවා. දැන් අපේ ඇඳුම නිර්මාණය කරගෙන ඉවරයි. දැන් අපි තියෙන මේක මහගන්න විතරයි. ඊට පස්සේ අපි බලන්න ඕනි මේ කොටස. මෙන්න මේ අපි කපාගත්තු කර අපේ ඇඟෙට දාලා, මේ ඇඳුම අපේ ඔළුවෙන් මේ විදිහට දාලා බලන්න ඕනි අපිට අතට, අතේ දෙපැත්තට, කියන්නේ අපේ ඇඟේ ෂේප් එකට අපිට කොච්චර මහගන්න අවශ්‍ය වෙනවද කියලා. මේක ඔගලන්ගිට ඇඟට හිරට මහගන්න පුළුවන්, නැත්නම් සැහැල්ලුවට මහගන්න පුළුවන්. ඔගලන්ට දෙපැත්තෙන් මේ විදිහට අත ටිකක් දිග වැඩි නම් තව ඔගලන් මේ දෙපැත්ත පළල අඩු කරලා ඔගලන්ට රෙදි කොටස ගන්න පුළුවන්. ඒ වගේම ඔගලන්ට මේක කොටට බ්ලවුස් එකක් විදිහට ඕන දිග අඩු කරලා මහගන්න පුළුවන්. දැන් අපි කරන්නේ දෙපැත්තෙන් මේ විදිහට සමාන දුරින් රෙදි කොටස අල්ලලා මේ අපිට අවශ්‍ය අතේ තදට අපි මේ විදිහට මේක මහගන්නවා. දැන් මේ පින්ස් මේ විදිහට මම පින්ස් ගහගන්නවා. මහගන්නේ නැහැ, පින්ස් ගහගන්න. දැන් මේ පින්ස් ගහගද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ගහන පින් එක මෙහෙමම තියෙද්දි මේ ඇඳුම ගලවලා ඉන් පස්සේ ඔයගොල්ලෝ දෙපැත්තෙන් දැන් මෙතනින් මම මෙතනට තියෙන දුරයි මේ තියෙන දුරයි මම මැනලා නෙවෙයි අරගත්තේ. මට තියෙන මෙෂර්මන්ට් එකට, ඇඟට දාලා තියෙන මෙෂර්මන්ට් එකට මම පින්ස් ගහගත්තේ. ඔයගොල්ලෝ මේ පින්ස් ටික ගලවලා මේ විදිහට ඒ පින්ස් තියෙන දුරවල් දෙක, මෙතන ඉඳලා මේ පැත්තටත් අනෙක් කොටසටත් මේ විදිහට තියෙන දුරවල් දෙක මැනගන්න. මේ විදිහට මැනගෙන ඔගොල්ලෝ සමාන දුරක් තියෙනවද කියලා බලන්න. අසමාන දුරක් තියෙනවනම් ඒ අඩු කොටස එහා පැත්තටත් බෙදෙන විදිහට දෙපැත්තෙන් සමාන දුරක් ඔගොල්ලෝ අරගන්න අමතක කරන්න එපා. ඉන් පස්සේ ඒක ඔගොල්ලෝ මේ රෙදි කොටස් දෙකේ දෙපැත්තෙන් මාක් කරගන්න. දෙපැත්තෙන් තියෙන දුරවල් දෙක අසමාන නම් ඒ දෙක සමාන කරගන්න. ඉන් පස්සේ ඔයගොල්ලොන්ට ඔගොල්ලන්ගේ උරහිසේ ඉඳලා පහළට ඒ අපි මාක් කරපු තැනට එනකන් දුර මේ විදිහට ඇඳගෙන ඒකත් ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයක දුරක් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඇඳුම ඇඳගෙන ඉන්න පහසු විදිහට. ඉන් පස්සේ මේ විදිහට මාක් කරගත්තා ඔයගොල්ලන්ට අවශ්‍ය හැඩයට ගවුම හැඩවෙන්න ඕනි කොටස් ඇඳගෙන මහගන්න පුළුවන්.
ඒකඩම් කලින් උගුල මේක ඇඳගන්න කලින් කලින් වගේම දෙපැත්තෙන් රෙදි කොටස් දෙක හොඳට අල්ලලා පින්ස් දාගන්න. මම මේ විදිහට ඇඟේ ෂේප් එක එන විදිහට ඇඳුම මාක් කරගෙන ඇඳගන්න. ඔගලන්ට මෙන්න මේ විදිහ රේන්ද තියෙනවා නම් මේකට පාවිච්චි කරන්න පුළුවන් රේන්. මේ වගේ පල් රේන්ද යන්නේ පුංචි රේන්දයක් තියෙනවා නම් ගොඩක් ලස්සන. ඊට පස්සේ ඔගොල්ලෝ කරන්න ඕන ප්‍රධානම දේ තමා මේ රෙද්දේ හතර වටින් ඔගොල්ලෝ වාටි අනිවාර්යෙන් මහගන්න ඕනේ. මගේ දෙපැත්තෙන් මේ උඩ සිට පහළ ඉහළ සිට පහළට තියෙන කොටසේ බල වාටි දෙකක් තියෙන නිසා මට ඒ කොටස් දෙක මහන්න ඕනේ නැහැ. ඕන උනේ නැහැ. මට යටින් වාටි විතරයි මට මේ විදිහට නමලා මහන්න ඕන උනේ. මේ විදිහට මුලින්ම අපි අර ඇඳගත්තු රෙදි රේඛා දිගේ මහගන්න කලින් ඔගොල්ලෝ අනිවාර්යෙන් මුලින්ම මේ විදිහට වාටි මහගන්න ඕනි හතර පැත්තේ. ඔගොල්ලෝ අමතක කරන්න නැතුව කරන්න ඕනි. ඊළඟ දේ තමා ඔගොල්ලෝ අර ඇඳගත්තු ඩිසයින් එක හැඩය ඔගොල්ලෝ ඇඳගන්න ඕනි රෙද්ද හොඳ පිටි. මොකද අපි මේක මහන්නේ රෙද්ද හොඳ පිටට දාලා මෙන්න මේ විදිහට රෙද්ද හොඳ පිටින් තමයි එතකොට ඔගොල්ලෝ මාක් කරගත්තු ඒවා සහ මේ විදිහට ඔගොල්ලන්ට අවශ්‍ය හැඩය නිර්මාණය කරගත්ත විදිය ඇඳගන්න ඕනි. ඉන් පස්සේ දෙපැත්තෙන්ම මහගත්තට පස්සේ ඔගොල්ලන්ට තියෙන්නේ මේ ඇඳුම කර මහගන්න එක. ඔගලන්ට මේකට ෆේසිමක් අල්ලන්න පුළුවන්, ඒ වගේම පයිපින් කොටසක් අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට කර නමලා මහගන්න පුළුවන්. මම පහසුම ක්‍රමය කර නමලා මහගන්න විදිය තමයි මේකෙදි කරගත්තේ. ඉතින් මම හිතනවා මේක බොහොම පහසු ක්‍රමයක්. හැම දෙනෙක්ටම මේක මහගන්න පුළුවන්. ඉතින් හැමෝම මේ ඇඳුම මහගන්න ට්‍රයි කරලා බලන්න. ගොඩක්ම අපි විසිකරන ඇඳුම් කොටසකින් වුණත්, ඒ කියන්නේ අපේ මොකක් හරි සල්වහයක හරි ෂෝල් එකකින් වුණත් මේ ඇඳුම නිර්මාණය කරගන්න ඔගලන්ට අපහසු වෙන්නේ. පොඩිම පොඩි රෙදි ප්‍රමාණයකින් ඔගලන්ට මේ විදිහේ ගවුමක්, එහෙම නැත්නම් ඊට වඩා අඩු ප්‍රමාණයක් නම් තියෙන ඔගලන්ට මේකෙන් බ්ලවුස් එකක් වුණත් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් හැමෝම මේ වීඩියෝ එක ගැන ඔගලන්ට දැනෙන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න පුළුවන් නම්, ඒ වගේම ඔගොල්ලෝ තාම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. ගොඩක් ස්තුතියි හැමෝටම අපේ video එක බලුවට.